පිළිගන්නවා සියලු දෙනාම සිම්පල් ඇග්‍රෝ ප්ලස් වෙත මම දිනුක සංජය. ඉතින් අද බලමු මේ කුකබිටේසියේ කුලයේ ශාක සඳහා හානි කරන තව කෘමියෙක්. ඉතින් කරවිල, පිපිඤ්ඤා, ඒ වගේම වැටකුළු පතවල වගේ භෝග සඳහා ඔබ දැක ඇති මෙන්න මේ ආකාරයේ ප්‍රධාන වෙලෙහි හෝ අනිකුත්තර පොඩි රිකිලි වෙලින්ගෙන දළු වල මෙන්න මේ වගේ එක්තැනකින් මහත් වෙලා වගේ වැල වර්ධනය බාල වෙලා කුරු වෙනවා. ඉතින් අපි මේ හානිය හඳුනාගමු. මේකත් තවත් එක් කෘමියෙක්ගේ හානියක්. අපි මේ වැල කපලා ගමු ඉස්සෙල්ලා මෙතනින්. මෙන්න මේ ආකාරයෙන් කපලා අරගෙන මම ඔබට පැහැදිලි කරන්න මේ හානිය කුමක්ද කියලා. ඉතින් මෙන්න මේ ශාක වල මේ වගේ ගඩුවක් හැදිලා තිබුණොත් වැල කපලා ගන්න මෙහෙම. ඉතින් මේක ඔබට බලා ගන්න පුළුවන් හානිය හොඳට. මේ එක්තැනකින් මහත් වෙලා වැල කුරු වෙලා තියෙන වර්ධනේ බාල වෙලා. ඉතින් මේක ඇති වෙන්නේ ඩිප්ටරා ගෝත්‍රයට අයිති ගර්ල්ස් ෆ්ලයි, එහෙමත් නැත්නම් බඩුමැස්සා කියලා හඳුන්වන කෘමියා. මෙන්න මේ ශාකයේ කඳෙහියෝ පාර්ශ්ව අංකුර වලින් යන දළු වල බිත්තර තැම්පත් කිරල් කිරීම නිසා ඒකෙන් ඇතිවන කීටයන් සක්‍රිය වෙනවා මේ වැලේ අභ්‍යන්තරයේ. එහි ප්‍රතිඵලයක් විදිහට තමයි මේ වැල මහත් වෙලා එතන ගඩුවක් හැදිලා වර්ධනය බාල වෙන්නේ. ඉතින් අපිට මේක පාලනය කරගන්න පුළුවන් මේ දුටු විගසොම් මෙන්න මේ වගේ වැල කපලා දාන්න. එතෙන්ට ගඩුව තියෙන තැනට පහලින් කපලා දාන්න. කපලා දාලා මේක පුළුස්සා දාලා දාන්න පුළුවන්, විනාශ කරලා දාන්න. ඉතින් මේක හානිකර තත්ත්වයට ගොඩක්ම පවතිනවා නම් රසායනික කෘමිනාශකයකින් පාලනය කරගන්න සිද්ධ වෙයි. පුළුවන් තරම් බලන්න රසායනික නැතුව පාලනය කරගන්න. ඉතින් මේක රසායනික කෘමිනාශකයට අපිට ගියොත් යන්න වෙනවා පොපනපොස්, ඒ වගේම තයෝසයික්ලාම් වගේ කෘමිනාශකකින් තමයි මේක පාලනය කරගන්න වෙන්නේ. එහෙමත් නැත්නම් සුහබුලා පාලනය කරගන්න පුළුවන් ට්‍රැප් වේවා මගින්. ඒ කියන්නේ අර කහපාට හිටෙද්දක් ඇදලා ඒකේ ග්‍රීස් වගේ ගහලා සුහබුලා පාලනය කරගන්න පුළුවන්. ඒ ඕපන් ෆීල්ඩ් එකේ හදනකොට මේ වගේ ප්‍රශ්න වෙනවා. ඉතින් මේක පොලිටනල්ස් වල ග්‍රීන් හවුස් වල වගේ නම් මේ වැඩි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒක නෑ කොහොමත්. ඒ ඕපන් ෆීල්ඩ් එකේ යනකොට එහෙම වෙනවා. ඉතින් සැලකිලිමත් වෙන්න ඉන්න. ඉතින් බොහොම ස්තුතියි රැඳිලා හිටියට. තවත් දවසක තවත් රෝගයකින් හෝ කෘමිහානියකින් හමු වෙමු. ඉතින් ඒ වගේම ඒ සියල්ල බලාපොරොත්තුෙන් ඉන්නවනම් subscribe කරලා bell button එක click කරලා ඔල් notification දාගෙන ඉන්න video එකක් දාපු සැනින් බලන්න පුළුවන්. ඒ වගේම comment section එකෙන් දැනුම් දෙන්න ප්‍රශ්නයක් හෝ තවත් video එකක් ඔබට අවශ්‍ය තියෙනවා. ඉතින් බොහොම ස්තුතියි රැඳිලා හිටියට. හම්බෙමු තවස් දවසක.